ටවුන් එකේ විෂන් කෑකට ගියානම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. 17 වෙනි සිකුරාදා එයාව හම්බෙන්න ගියා අපරාධ විමර්ශන කොට්ටාෂයට. එයා හම්බුනාම විනාඩි 10ක් විතර වගේ කතා කරන්න දුන්නා. ඒ කතා කරන වෙලාවේ කිව්වා එයාව ඇලංගියේ වැල්ලවත්ත කොට්ටාෂේ වාර දැන් SP මහත්තයා එයාට කිව්වලු තමා මේක ආරවුල ඇති කරන්න කිව්වේ. ඒක ඇති කරලා ඒකේ වරද ගෝඨාභය මහත්තයාගේ පිට දාන්න කිව්වා කියලා යාට කට උත්තරයක් දෙන්න කියලා. ඒ කට උත්තරේ දුන්නොත් මෙයාව රිලීස් කරනවා කියලා කිව්වලු. මට පැහැදිලිව කියන්න ඕනේ මගේ මහත්තයා මේ කිසිම දෙයකට සම්බන්ධතාවයක් නැහැ. ඒ හින්දා මම ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලනවා මේ පිළිබඳව හොයලා බලලා මේ වෙනුවෙන් මේ කටයුතු කරන්න කියලා. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුරිල් මහතාට කුරුණෑගල පසුගියදා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මේ සිද්ධියේ ද්‍රෝහීන්, වීරයින්, විවිධාකාරයේ ලකුණු දාගැනීම්, පඩගැසීම් දැන් මේ සියල්ල ආපහු ක්‍රියාත්මක වෙනවා. මල් වීරවංශ මහත්තයා කියනවා කලින් දවසේ නාමල් කුමාරලා මේ ඇතුළු කණ්ඩායම් එක්ක අපි එක්ක හුවෙලා මේක සැලසුම් කළා කියලා කියනවා. දයාසිරි ජයසේකර මහත්තයා කියනවා මේ සිද්ධියට තුෂාර ඉඳුනිල්ල සම්බන්ධ වුණේ නැහැ, පැත්ත පළාතකටවත් ආවේ නැහැ කියනවා. ඉතින් මේ කතාවලින්ම එකිනෙකට ගැටෙනවා. කොහෙන් කැපුවත් මස්රාත්තලක් ආණ්ඩු පක්ෂයෙන් කපා ගන්න තමයි මේ හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ. හැබැයි දයාසිරි ජයසේකර මහත්තයාට නාමල් කුමාරලා එක්ක ගනුදෙනු කරලා කතා කරන්න පුළුවන්කමක් හැකියාවක් තිබුණා වුණාට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට මට නාමල් කුමාරලා එක්ක මට කතා කරලා ගනුදෙනු කරලා ප්‍රශ්නයක් විසඳන්න බෑ. මේ තත්ත්වය මර්ධනය කරන්න කියන උපදෙස් දීලා කොහොම අමාරුවෙන් සාමය ආරක්ෂා කරන්න රජයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට මම කටයුතු කළේ. ඉතින් මම නම් ඒ නිසා ලකුණු දාගන්න ගියෙත් නැහැ, ලකුණු කපා ගන්න ගියෙත් නැහැ.